ඉන්නවා මැතිවරණ කොමිසමේ සභාපති මහින්ද දේශප්‍රිය මහත්මයා. ඉතින් මේ වෙලාවේ මැතිවරණේ නීති උල්ලංඝනය කිරීම මොන හරි වාර්තා වෙලා තියෙනවද? දැනට කිසිම ආකාරයක බාධාවක් නැහැ. ඡන්ද විසුව නිසි ආකාරයේ පැවැත්වෙනවා. අපිට පොඩි ප්‍රශ්න හැටියට වැටෙන්නේ ඡන්ද මධ්‍යස්ථානයේට තමන්ගේ අපේ වළංගු හැඳුනුම්පත් අරන් ගියන්නේ නැතුව වෙනත් හැඳුනුම්පතක් අරන් ගිහිපු අයගෙන් අපට දුරකථන පණිවිඩ එනවා. ඔබ අරගෙන යන්න ඕනේ ඔබේ නිල හැඳුනුම්පත නෙවෙයි අපි වළංගු හැඳුනුම්පත. ජාතික හැඳුනුම්පත, ගමන් බලපත්‍රය, රිදුරු බලපත්‍රය, වැඩිහිටි හැඳුනුම්පත, එහෙම නැත්නම් රජයේ සේවකයෙක් නම් විශ්‍රාමික හැඳුනුම්පත, එහෙම නැත්නම් පූජ්‍ය පූජකතුමාලන් නැත්නම් නිකුත් කරපු පුද්ගලයන් ලියාපදිංචි කිරීම හැඳුනුම්පත, එහෙම නැත්නම් මැතිවරණ කොමිෂන් සභාවේ හැඳුනුම්පත. තවත් වෙන ප්‍රශ්නයක් තමයි අහන එක මම විශ්‍රාමිකයෙක්. මම තැපල් ඡන්ද ඉල්ලුම් කරා. මට තැපල් ඡන්ද ලකුණු කරන්න මම ආවේ නැහැ. දැන් ඡන්ද පොලේදී ඡන්ද දාන්න දුන්නේ නැහැ කියලා. අපිට යම් කෙනෙක් ඒ බව ලිඛිතව අපට දැනුම් දීලා තිබුණා නම් එම ආයතනයෙන් අපට දැනුම් දීලා තිබුණා නම් තපල් චන්ද නාමලේඛනයෙන් නම ඉවත් කරන්න පුළුවන්. අපි කනගාටු වෙනවා අද එවැනි සිද්ධියක් මට වාර්තා වුණා. තිස්ස මහරාමේ ඉඳලා මොරටුවට චන්ද දාන්න මහත්මියකගේ අපි උපරිම උත්සාහ කරා. අපිට නමුත් ඒ අය චන්දය පාවිච්චි කරලා නැති බව සනාථ කරගන්න විදියක් නැහැ අද දවසේ. අනික් කරුණ අපෙන් අහන එක තමයි හෝම් ක්වොරන්ටයින් අයට චන්දය දෙන්න පුළුවන්ද? චන්ද දෙන්න පුළුවන් අනිවාර්ය දවස් 14 අවසන් කරලා අතිරේක දින 14 ගත කරන අයට හවසේ 4 ඉඳලා 5 දක්වා කාල සීමාව තියන අයට ඇවිල්ලා ඡන්ද විමසීමට ඡන්ද පොලට ඇවිල්ලා දාන්න පුළුවන් තමන්ගේ පවුලේ අය සමග. ඒක සෞඛ්‍ය වෛද්‍ය අධ්‍යක්ෂ ජෙනරාල්වරයාගේ උපදෙස් මත අපි ගනිපු ක්‍රියාමාර්ගය. හැබැයි පළවෙනි වතාවේ දවස් 14 නිරෝධායන මධ්‍යස්ථානවල හරි තමන්ගේ නිවාසවල ගත කරන අයට හරි ඡන්ද විමසීම සඳහා එතනින් බැහැර වෙන්න ඉඩ දෙන්න බෑ කියලා සෞඛ්‍ය වෛද්‍ය අධ්‍යක්ෂ ජෙනරාල්වරයා දන්වලා තියෙනවා. එතකොට අපට ඔවුන්ට ඡන්ද අයිතිය දෙන්නේ නිදියක් නැහැ. දැනට මේ තත්ත්වය ලංකාපුර ප්‍රදේශයේ පමණයි තියෙන්නේ. අනිවාර්ය දින 14 නිවාස වල නිරෝධායනයට ලක් වෙච්ච අය 800කට ආසන්න ප්‍රමාණයක් ඉන්නවා කියලායි දැනගන්න ලැබිලා තියෙන්නේ. ඒවල 200ක එම අයට සෞඛ්‍ය බලධාරීන් උපදෙස් දීලා නැහැ. උපදෙස් අනුව ඔවුන්ට ගෙදරින් එළියට එන්න බැහැ. මේක සෞඛ්‍ය බලධාරීන්ගේ නියම මත සිදුවෙච්ච දෙයක්. ඒක අපිට කරන්න දෙයක් නැහැ. ගෙයින් එළියට බහින්න බැරිද පුළුවන් ද කියන නියමය නිකුත් කරන්න බලය තියෙන්නේ සෞඛ්‍ය බලධාරීන්ට. ඔබ තුමා ප්‍රකාශ කරපු විදිහට මේ හවස 5ට ඡන්දේ ඉවරයි. ඔබ තුමා හිතනවද කියන්නේ නියමිත වේලාවට මේ ඡන්ද ඉවර කරගන්න පුළුවන් වෙයිද? ඒක තමයි අපි කියන්නේ පුළුවන් තරම් ඉක්මනට එන්න කියලා ඡන්ද පොලට. දැන් ගෙදර ඉන්නේ නැතුව වැඩපොලේ ඉන්නේ නැතුව ඇවිල්ලා ඡන්ද දාන පොලිමට එන්න. ඡන්ද දාලා ඉවරලා තමන්ගේ වැඩවලට හවස 3න් පස්සේ මම යනවා. මං කාලා යනවා. මං නිදාගෙන ඉඳලා යනවා. මං නාලා යනවා. මම මේ යන හින්දි පිච්චර් එක බලලා ඉවරලා තමයි යන්නේ කියලා හිතාගෙන ගෙදර ඉන්න ඕනේ. ඡන්ද දාන්න එන්න. හවස පොලිමේ හිටියත් 500ක් පොලිමේ හිටියත් හවස 5න් පස්සේ කෙනෙකුට ඡන්ද පත්‍රිකා දෙන්නේ නැහැ. ඒක තමයි නීතිය. දිනපතා අලුත් වීඩියෝ සහ ප්‍රවෘත්ති නැරඹීමට ඉහත බටන් එක ක්ලික් කර සියත ටීවී subscribe කරන්න. වීඩියෝ ගැන මුලින්ම දැනගන්න මෙම සීනුව ක්ලික් කරන්න.